කොහොමද යන්නේ සුබ දවසක් කියලා පිළිගන්නවා වල හැමෝම අද මම අරගෙන තියෙන්නේ Samsung මේ වගේ flat TV එකක් customer කියන්නේ TV එක on වෙන්නේ නැහැ කියලා සමහර වෙලාවට on වෙනවලු ඉතින් නෑලු එහෙම දේවල් තමයි තියෙන්නේ අපි මේකට subscribe දීලා බලමු මොකද වෙන්නේ කියලා TV එක subscribe ගන්න power සද්දයක් එනවා වගේ ඒ කියන්නේ මේ ඔන්න සද්දයක් ට්‍රයි එකේ වගේ ඇයි ඒ ඉන්නේ නේ අපි බලමු ගලවලා මොකද වෙලා තියෙන්නේ කොහොමද වෝල්ටේජ් එහෙම මේක ඉන්නේ කියලා මේක තමයි බෝඩ් එක මේකේ Samsung බෝඩ් එක වල දාන්න ඉතින් දැකලත් ඇති මේක සමහර කට්ටි හදපු අයත් ඇති මේක ෆ්ලයි එකක් දාපු එකක් තියෙන්නේ ෆ්ලයි එකේ දෙවෙනි පාට දාපු එකක් Power gun in it. Power man stand by in it. බල්බ ගණන් ගන්න එපා Samsung TV වල plus B line එක end වන 125කට ආසන්න किसी हट कट गया ये मेहनत से भी था मैं इच्छा उठे गाँव कैप पे कहने वाली थी नहीं प्लस बी लाइन के गाँव थी कैप पे का लीन पास रहती है चाउट कैप चार्ज चार्ज වලට පේන ඇති මේ තියෙන්නේ බී ප්ලස් ෆ්ලයි එකෙන් බී ප්ලස් පින් එක මේක මේකෙන් මෙතෙන් ඇවිල්ලා මේ ඩයෝඩ් එකෙන් මෙතෙන් ඩීසී වෙලා එතකොට මෙතන තියෙන වලට පේනවා මේ රෙසිස්ටර් එකක් තියෙනවා මෙතන මෙතන තියෙන රෙසිස්ටර් එක ඇවිල්ලා 123 k වගේ තමයි රෙසිස්ටර් කිලෝම් රෙසිස්ටර් තමයි මෙතන තියෙන්නේ ඕක ගොඩක් දුරට මේ සවුත් වුණාම තමයි මෙතන මේ වෝල්ටේජ් එක අර වගේ කික වැලියුස් වලට යන්නේ අපිට පුළුවන් මේක මාරු කරන්න 123 රෙසිස්ටරයක් නැහැ ඒකට මං ගාව දැනට තියෙන්නේ ඊළඟට මේ 123 රෙසිස්ටරේ මේ තමයි මේක තමයි තියෙන්නේ එතන මේ තමයි තිබුණේ මං ගෙලෙව්වා ඒක මේක පෙන්නනවා 123ක් කියලා තිබුණාට මේක ඕම්ස් රේන්ජ් එකට දාගෙන බලමු
දෙසිය විසි නමයක් පෙන්නවා දෙසිය විසි අටක් දෙසිය විසි නමයක් වගේ ඒ කියන්නේ ගොඩක් මේක රේන්ජ් එක වැඩි වෙලා තියෙනවා ගොඩක් වෙනස් වෙලා වැලියු එක ගොඩක් වෙනස් වෙලා 228ක් පෙන්නවා වැලියු එක ගොඩක් වෙනස් වෙලා තියෙන පේනවා ඉතින් එකට අපි දානවා 120 වගේ රෙසිස්ටර් එක किसी दवा पर रख पहला पिन ना मैं तो मैं बी प्लस लाइन का डायोड देगा मैं का डायोड देगा इन तो हमें क्या चाहिए मैं का दांडों ने देख यार निकासी ऐसी तो ना किलो ओम्स का मां रीमा वैल्यू हुए का मैं क्या चाहिए ना यार मटा मंगा वे කැසිය 23 නෑ ඒ නිසා මේක දාන හරි දැන් බලමු වෝල්ටේජ් එක කීයක් වෙනවද කියලා සලවලා දැක්කා එක එක ගණන් වලින් තමයි පෙන්වන්නේ අප් ඩවුන් වෙනවා බී ප්ලස් ලයින් එක ප්ලේ දෙනවා මල් බෙරවත් උනා දැක්කන මෙතන මොන්නේලා තියෙන්නේ දැන්
ඩයෝඩ් එකේ පින් එක 117යි. හරිනේ. දර ටීවී එක ඔන් වෙන්නේ නැත්තේ මේක එච් අවුට් එකත් බලනකොට පිච්චිලා තියෙන එච් අවුට් එක මම දැනට ගලවලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක ඔන් වෙන්නේ නැත්තේ. දැන් +B එක වෝල්ටේජ් එක සේප් ඇටලුවක් නැහැ. 118ක් වෙන්නනවා. හරි. මොනක තමයි මේක වෙලා තිබුණ ලොකුම ගැටලුව. +B line එක නැති වෙලා තිබුණේ high යනවා low යනවා. රෙසිස්ට් එක මාරු කරලා ඊට පස්සේ මේක හරි ගියා. ඊට කලින් මම මේකේ IC එකත් මාරු කරා. මේ තමයි මේක එච් අවුට් ට්‍රාන්සිස්ටර් D2499. මේක ෂෝට් බැරනේ ෂෝට් පෙන්නන්නේ. අපි මේක අලුතෙන් දාලා බලමු ටීවී එක ඔන් වෙනවාද කියලා. ටීවී ගේද්දි එච් අවුට් එක ගිහලා තිබුණේ හැබැයි පස්සේ තමයි එච් අවුට් එක ගියේ. අටව ට්‍රාන්ස්ෆර් ෆුල් ෂෝට්. ෆුල් කියන්නේ ඕන පින් එකට ඕන පැත්තකට වැඩ කරනවා. ට්‍රාන්ස්ෆර් අලුතෙන් දාන්න ඕන අල්ප වෙනදි මේ. මේ ට්‍රාන්ස්ෆර් වැඩක් නැහැ. අලුතෙන් එකක් දාලා අපි බලමු. අලුතෙන් දැකතු ට්‍රාන්ස්ෆර් DC4 99 ට්‍රාන්ස්ෆර් දාගෙන තියෙන්නේ. ඒක වීඩියෝ එක ගන්න ඉතින් වීඩියෝ දෙකගෙන හින්දා පිටලම් දැන් එකට සප්ලයි දීලා මොකද වෙන්නේ කියලා. ස්ටෑන්ඩ් බයිපත් වුණා. ටීවී එක ඔන් ස්ටෑන්ඩ් ෆ්ලයි එක කැප්පේන් සබ්දයක් තියෙනවා. ෆ්ලයි එක ලීක් එකක් තියෙනවා බින් කැප් එකේ. අයිර ලීක් එකට තමයි කියන්නේ ලයිට් අවුට් එක ගිහින් තියෙන්නේ. ඒක දහනමයක් ඇස් ඉස්සර ආසන්නව තියෙන. සමානවත් ඒ ගන්න. ස්ක්‍රීන් වෝල්ටේජ් පරිසරී යෝක් කොයිල් එක ගිහිල්ලා ලෙඩ වාට්ටුවක් කරලා තියෙන්නේ. යෝක් කොයිල් එකකින් තියෙන්නේ එක වර්ටිකල් පැත්තෙන් කරලා තියෙන්නේ. මේ තමයි යෝක් කොයිල් එක මංගලව ගත්තා. ඒ වීඩියෝ එක ගත්තේ නේ දෙපැත්තේ එන කරව එන දෙකක් තියෙන බුරුල් කරලා ඇදලා ගන්න තියෙන පරිස්සමට ටියුබ් එකට ඇලවිලා තියෙන්නේ. මේක පරිස්සමෙන් ටික ටික හොල්ලා ගන්න ඕනේ. මට වැඩි සර්මදානිකත් එන්නේ කැඩලා යනවා. ලොකු යෝකයක් තියෙන මේක. මේකේ වර්ටිකල් කොයිල් එකයි හොරිසෙන්ටල් කොයිල් එකයි තියෙන්නේ. මේක පිටින් තියෙන වර්ටිකල් එක ඇතුලින් තියෙන හොරිසෙන්ටල් කොයිල් එක
පිටින් තියෙන වයර එකක වයර එකක් තමයි මට හිතන විදිහට මේකේ සම්බියත් තමයි ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ කොහෙන් හරි ඩැමේජ් වෙලා හරි උතන කරමුලින් ඩැමේජ් වුණත් දෙලා වුණත් එහෙම වෙනවා මේ කරමුල නම් එහෙම ඩැමේජ් යන්නේ නැහැ මේ පරිස්සමෙන් ගලවලා දාන්නවා මේ අලවලා තියෙන්නේ දැන් මේ ගම්මේ ගලවලා තියෙනවා ඔහොම ගැලුනේ නැත්තම් ওই විදිහට ගැලවෙන්නේ නැහැ යක තියෙන ගම් එක එහෙම ගම් දාලා තියෙනවා නම් ඒ වයින් කරලා පරිස්සමෙන් ගලවලා ගන්න ඕන දැන් ඔකේ ওই දෙපැත්තේ පින් දෙකේ මේ කම්බි දෙකේ කනෙක්ටිවිටි එක තියෙන්න ඕන ඕක නැති වුණාම තමයි අර වගේ ප්‍රශ්න ඇති වෙන්නේ මේක තනිය අතින් අල්ලගෙන වීඩියෝ කරන එක මට වැඩේ කරන්න පොඩ්ඩක් අමාරුයි මම වෙන්න ඕනේ මොන විදියට වැඩේ කරනවා ඉගෙන ගන්නත් එක්කම මේක සෝරි මේක කනෙක්ටිවිටි එක තියෙනවා කනෙක්ටිවිටි එක තියෙනවා මේකේ මේක සම්බන්ධතාවය තියෙන කම්බි දෙක කම්බි ගැටලු වන්න එක මේ පැත්ත අවුද ඉන්නේ දැන් අනිත් එක ගලවගෙන බලන්න පොඩ්ඩක් අනිත් පැත්ත ගැටලුවක් නැහැ උඩතන කොයි ඔගේ හයි කරලා තියෙදි බලන්න බෑ මෙතන මේ වෙනම කොයිල් එකක් දාලා තියෙනවා ඒක ඒක කෙනෙක් ටිකක් වෙන නයි නිසා හරියටම හොයන්න බෑ දවල්ලාම බලන්න ඕන මේ කියන කළු පාට වෙලා තියෙන තැන් එහෙම බලන්න ඕන අනිවාර්යයෙන්ම මේ ඔය වගේ තැන් වල යන්න ඉඩ තියෙනවා මේ අනිත් එක අන්න පේනවනේ එතන නිකන් අර වගේ පිච්චිලා වගේ ගිහිල්ලා කැඩලා ගිහින් දෙන කම්බි දෙක කම්බි දෙකම කැඩලා තියෙනවා කැඩලා කියන්නේ කොහොම වෙන්වා තිබුණේ ඇඟිල්ලෙන් අල්ලනකොටම වෙන්වා ඒ කියන්නේ පිච්චිලා තිබුණේ මේ පිච්චිලා තිබුණ එක කනෙක්ෂන් නැතිලා තිබුණේ දැන් මම මේ දෙක මේ එකට පාස්සලා මේ හදාගෙන තියෙන්නේ දැන් කැඩින් ටික පෙන්නනවා මේකේ දැන් තියෙන්නේ දැන් මේක අය කරලා ගත්තා අය කරගෙන ටින් දෙකට දාන්න යන්නේ මගේ පරිස්සමෙන් දාගන්න තම කලින් තිබුණ තැනටම තමයි මාක් කරගෙන ගලව ගන්න ඕනේ නැත්නම් එහෙම නැත්නම් හොඳට බලා ගන්න ඕනේ තිබුණ තැන කොතනද කියලා. එහෙම තියාගත් තියාගෙන බෑ ඔය මේ සෙට් දෙකම අපි හයි කරන්න ඕන. තිබුණ තැන මේ මේ වලට තියෙන ඇති මේ දූවිලි කාර වගේ ඇදලා තියෙන එක නේද ඒ විදියට තියාගත්තා නම් මරක තියාගත්තා නම් හොඳටම ඇති. ඕක වෙනස් වෙන්න බෑ. මගිර සාමාන්‍යයෙන් තද වෙන ගන්නට තද කර ගන්න වෙනස් වෙන්නේ නැති වෙන ගන්නට මේ මේකත් ගලවනකොට අනිවාර්යයෙන්ම මාකියක් දා ගන්න ඕන ඔය මේ කරෙක් බැලන හරි ඔය ටිකකින් කකර කරෙක් බලනවත් එහෙම පිච්ච පේන විදිය වෙනස් වෙනවා මේ සායක තියෙන විදියටම තියා ගන්න ඕන
ලයිට් දීලා තියෙන්නේ දැන් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් වැඩේ හරි. අර පේනවා සාර්ථක වැඩේ රිපේරේ කරලා තියෙනවා. සුබ දවසක් කියලා නම් ඔයාලට අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් මම තෙරුවන් සරණයි.